බුද්හය වාසනාවන්ත සැදහැවත් පිඟතුනේ සත්‍යයක් ක්‍රියාව කියලා කියන්නේ බොහෝම් බල සම්පන්න දෙයක්. සත්‍යයක් ක්‍රියාවග තියන බලය සත් සත්‍යය මත පිහිට යමෙක් සත්‍යයක් ක්‍රියා කරද්දී. ඒ සත්‍යයක් ක්‍රියාවට ලොකු බලයක් තියෙනවා අත්ති ලෝකයේ සීල ගුණෝ සච්චං සෝචෙයා නුද්දයා සිල්ගුණේ කියා සත්‍යයක් ඇත. සීලය සුරකින සීලට ගරු කරන ශිල්ලතුන්ට සීලගුණයක් තියෙනවා කිය සත්‍යයක් තියෙනවා. ඒ වගේම ලොවේ සත්‍ය වචනය කියලා දෙයක් ඇත ඒ සතති වචනය යනු සත්‍යයකි ඇත්ත කතා කරන බොරුවෙන් බොරුව ගලපනවා වෙනුවට ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරන එහම සත්‍ය වදන් මේ ලොවේ ඇත ඒ වගේ සෝචීයානුද්දයා මේ ලෝකයේ තියෙනවා චිත්ත පාරිශුද්ධය අනුකම්පාවාදී සිතේ උපදෝගන්න ගුණ දරම ඒව සත්්‍යය මේ මේ සත්‍යය මත පිහිටා යමෙක් සත්‍යක්‍රියාවක් කරනුව නම් ඒ උසත් සත්‍යක්‍රියාව බොහෝම බලසම්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ සම්බුදුමුවෝ මඩලින් දේශනා කොට වදාලා සත්‍ය ක්‍රියාවක බලය ලෝකයට හඬනගා කියන්ට තරන් සුදුසක මත් තිබුණු මුනිවරයා තමයි පිගතුනේ. අපි සාධනයෙන් සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේ. සත්‍ය පාරමී සත්‍ය උපපාරමී සත්‍යය පරමත්ත පාරමී පුරා සත්‍ය නාම බවට පත්ව ලෝකයට සත්‍යය දේශනා කරපු, ඒ අපගේ මහාකාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා. නමෝතස් භගවතෝවරහතෝ සම්මා සම්බදස්ස සාදු 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 සත්‍යයක් ක්‍රියාවක තියෙන බලය ගැෙන තමයි පින්වතුනේ අද නුවන වැඩෙන බෝසත් කතාවන් අපට ඉගෙන ගැන්ට ලැබෙන්නේ ඕස්ට්‍රලියාවේ පදිංචිස් ර්‍රද්ධ හමාසික ධර්මදාාන සාමාජික පින්වත් මහත්මයුයි අද මේ උතුම් ධර්මදානය සිද්ධ කරන්නේ සුජීවත්ව සිටින සනත් ඒකනා එක පියාණන්ටත් මෙත්තා ඒකනා එක මෑනියන්ටත් සීලවතිී පෙරේරා මිත්තනයටත්. මේ ධර්මදාානයේ ආශිරවාදීින් සිත්වවාකින බලාපොරොත්වී ඉතින් සත්‍යය වූ මිහිරී ශ්‍රීසත් ධර්මය ලෝකට දන්දෙනවා කියල කියන්නේ. හැමදාන පරද වන ධානයයි කියලා බුදුරජාන් වහන්ස දේශනා කළයක සත්‍යයා. සබබදානං, ධම්මදානං ජනාත හැමදන් පරදනා ධර්මදානයම ජයලබන්නේය. එබන්ධ උතුම් ධර්මදානයක්. සත්‍යයම ලොවට බෙදාධන ධර්මදාානයක් තමන්ට ජීවිතය කරගැට ලැබුණා කියලා කියන්නේ. ගුඩාකීත හිතා සතුට වෙන්ත්‍ර. අපි මේ බණපදේශ්‍රවනය කරට පළමු අපගේ කල්්‍යයානු මිත්‍ර ර පෝජනය ගුරු දෙවිඳදුුන්ට වන්ඳනා කරමු ගුරු දේවෝත්තම් පින්ංව ලොක සාමීන් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායෂ සම්පත්තියම ලබත්වා සාදු 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 පිංවතුනේ ලෝකට සත්‍යය හඬනගා කියන මුනිවරු නිතර නිතර පහළවෙන්නේ. ලොවතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහලවීමත් බුද්ධෝහාවේ කප්ප සතේෙහි දුල්ලබු. ල්පසය දහස් ගානකටත් දුල්ල බේකා. ඒ බුදුරජුන්ගේ ශ්‍රී සත්ධරමය ඒ අයුරින් සත්ත්‍යය විකෘති නොකර දේශනා කරන සත්පරසියෝ කල්්‍යයානමිත්‍ර ෝකයට පහලවෙන්නේ ඉතාම කලාතුරකින්. බලන ලෝකයට සත්‍යය හඬනගා කියපු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන දෙවිවරු එක අවස්ථාවක දෙව් ලොවේ බොහෝම සතුටින් ප්‍රසාදයෙන් කතා කරගරට. ඒ ලා දෙවුලෝ කාදීපති සක්දවිදු ඇවිල්ල අරු මහා දෙව් පිරිසමැද බුදුගුණ කිව්වා. සක්ද දෙවිදු කෙලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආරය ශ්‍රාවකටන. සෝතාපන්න වෙලා හිටපු සම්බුදුජාණන් වහසේ ගැන තුන්ලොේ කාටවත් හොවන්ඩ බැරි අචලක් ප්‍රසාධයක්ඇතින සක්ද දෙවිඳු බුදුගුණ කියනකොට දෙවුණුගේ හිත අප්‍රමාණ පැහැදම. ඒ දෙවිවුරු කියනවා හානේ එබන්ඳු ගුණතියෙන්න්න මුනිවරු නං මේ ලොවට හතර දෙනෙක් විතර පහළ වේවා. දෙවුරු හෙමකිව්වා. එතකට තව දෙවර කොට සක්කවා නෑනෑ හතර දෙරෙක්කෝොන්නේ ඒවගේ තුන් දෙනෙක් පහළ වනත් ඇති. දෙවරු මෙහම කියගෙන නෑනකොට සක්්‍යදු ඒ දෙවියන්ගේ කතාව නැවැැත්තුව ආහා නිදුක් පරුණී. ඔබ අසා නැද්ද මේ ලෝකයට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේලා පෙරපසු නොවී දෙනමක් පහළ වෙන්නේි නෑනණ. එක් යොගක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එක් නමක් පමණයිනේ කිව්වා එතුකොට බලන්නේ දෙවුරු කෙපු ගතාව අනේසේ නං ඒ සත්්‍යයම ලොවට පවසන තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දීර්ගා විසල බත්වා කළ දෙවිවරු බුදුරජාණන් වහන්සේට දිගා සිරි පැත්තුවා. අදනත් පංගතුනේ භාගිතුන් වහසේ දේශනා කරපු ඒ සත්‍යවූ සදධර්මින් නෙවෙේ අපේ ජීවිතය සැනසන්නේ අපේ ජීවිතය සැනසුම උදෙසා මේ යුගේ බුදුරජාන් වහන්සක ධර්ම ඉතා පැහැදිලව ඉස්මතු කලි අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරුදේ වමහන්සේ. මේ සත්‍යේ පුරුදුකරන්ට්‍ර ශ්‍රවණය කරන්ට ආසා ඇති බුදුරජාන් වහන්සික ශ්‍රාවක ශ්‍රාවිකා වූ විදිහයට අපි කොයි කවුත් මළු හදවතින්ම කළ යුතුද ඇතමයි. අපට ධර්මදායාදේ ලබාදීපු සද්ධර්මය කියාදීපු තු කල්ලයානු මිතරෙන්න් වහසසිට දිගා සිරි පැතිීම. මොකද සත්‍යය ලොවේ නැතුව ගයාට පස්සේ සතතිය නැතිවරම කෙලක්න සත්‍යයේ යට පත්වනාට පස්සේ. ලොවේ අසත්්‍යයේ අඳුරම පැතිරියනවා. අසත්්‍යයේ අඳුර ඇතුළේ පින්ගැන කතාවක් නේ පව්ගෙන කතාවක්නේ. කුසල්ල කුසල් ගෙන කතාවක්නේ. සුචරිතයේ දුෂ්චරිතය ගෙන කතාවක්නේ ලෝක මහ කටුවර අඳරකටයනවා. එනිසා මේ සත්‍යය රැකගණ්ඩුවන මේ සත්‍යේ පුරුදු කරගණ්ඩුවඕන සත්‍යේ කියන සත්‍යය ඉස්මතු කරලා කතා කරන ගුණවන්තයන්ට දිගා සිරි පතන්න. අදා පිගන ගන්න නුවන වැඩෙන බෝසත් කතාව වට්ටක ජාතකය බෝසත් වටුකුරුලු පැටියගේ කතාව. මේ බෝසත් කතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී වැඩහිටියේ මගදරටේ බුදුරජාණන් වහන්සේ මහත් වූ සඟපිරිසක්ක එෙක්ක චාරිකාවී වඩිමින් හිටිය. මාවතේ බුදුරජාණන් වහන්සේ තව බොහෝ භික්‍ෂූ සංගහා පිරිවරාගෙන ඉදිරියට වඩිමෝ. මේ වැඩම කරමින් ඉදිද්දී ඕන්න එක්තරා ගම්මානයකට මඟද රටේ තිබුණු එක ගම්මානයට බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංගහත් වැඩම කළ. එදා ගම්මාන වැඩවාසේකරදදි භික්ෂූ වහන්සලාිරිසත්. ගම්මාන එක පැත්තකට පාතර තරගෙන පින්ඩ පාත වැඩිය. අනේ පිඩ පාතයේ වැඩම කරද්දී මේ බික්ෂුන් වහන්සේ බලාපොරොත්තු නොවෙච්චි මහා ලැව්ගින්නකට මේ භික්ෂුන් වහන්සන මැදවුුණා. බික්සුන් මෙහෙම වඩිනුකට එක පාර පිටිපස්සිං මේ පට පට ගාල අර අමුගස් පවා අවුලුවාගෙන මහාගින්න කැවිලගෙන න. बක්ුන්ටි යි මංකලා පයික් ං ක ඉස්රහ යන්දහන්ර ඉස්්‍රරහමු ගින්නක් හම ලීිග එනවා. සම්පූර්නිින්ම දුමෙන් වැහිලා භික්සුන් අසරන වනා එ හිට කෙස් නොනස, ප්‍රථ්‍යන භික්ු. භික්සුන් හොදරම බීතිර පත් වෙලා හයෝදැෙන් අපිමකදමී කරන්නේ අපි මේ ලව් ගින්න ටහු වෙලා අපි සම්පූර්ණනිම දැවීයිද බයට පත් වන. එතන හිටිය ුදුජාන් වහන්සේ සනී තුළ මාර්ග පලා බෝධී පත් ච්ච උතුම් භික්ෂන් හස ික්ෂ කිවවා හා ආශ්මතුුණ කළබලගෙන්ටපා ගගනතයේමැද පහිටි සඳ මණ්ඩල වගේ අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහසේ අපි තෙක්කමින්න්නුවනේ. එනිසා බුදුරජාණන් වහන්සේ සීහි කරන්ත්‍ර බුදුරජාණන් වහන්සේ සීහි කරන්්‍ර පෙරදිගෙන් නැගුණු දහස ක්‍රැස් වලල්ලෙන් සුසදී හිරුව මණඩඩ සිිති ජයේ පේනවා වගේ ගේ බුදුරජාන් වහන්ස අපි සමීපය වැඩන්නවා මහා සමුදුරය සිනේරු පරුවතය ඇසුරින් සිටියත් ඒ සිනේරු පරුවතය පේන්නේ නෑ වගේ දෙවියන් සහිත ලෝකයේ අග්‍ර පුද්ගිලෙන් වහන්සේ අපත් සමග වැඩන්නවා කියනක ඔබලා හමතක වුණාද බුදුරජාණන් වහන්සේ වසිහි කරන්ට්‍ර බුදුරජාණන් වහන්ස වසිහි කරන්ට්‍ර කියල අර භික්ෂුන් වහන්සල අවවාධනු ශාසනා කලා ිය ඇැතිගැනීමක් ලොමුඩහ ගැනීමක් ඇති වූ කල්හි. බුද්ධංසරයාත සම්බුදු රජාණන් වහන්සේව සිහයේ නගා ගන්ට්‍ර බයන් තුම් හාක නෝසියා. ඔබට බිය තැති ගැනීමක් නොවනු ඇත. දැ මේ බුද්ධ වචනය හොන්දටම හිතේ විශ්වාස පිහිටනි කාඩද. ශ්‍රාවකයන්්‍ර ශ්‍රාවකතේ පිහිට කෙනට මේ බුද්ධ වචන හොදටම හිත පිටු යම්බියක් ැතිගැනීම කටගත්තවොත් එෙහෙම බුදුරජාණන් වහන්ේ සීකිරීමයි කළ යුත්තේ, දහනුමේ සීකිරීමයි කළ යුත්තේ සගහා සහිකිරීමයි කළ යුත්තේ. ඒක තමයි දිදිගමනට තියන්න රැකවරණය කියෙ එක. ශ්‍රාවක්‍යන් ෙහිතේ හොඳට දැන්පත්වෙලදනො නැතියට බයහට ගන්නකන් සමාටයේ පිරිත කිය කියතිද. භයකාපු ගමන් ගමත කෙනවා දැම්මම්ම කත කරන්නේ ක. සත්‍යය අම්මත කලානවා. ලොවට සත්‍යේ දේශනා කරපපු සත්තිනාම වූ සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා නේද. ඒ බුදුගුණ සී කිරීමයි කළ යුත්ත කක අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු සත්‍යය යුතු ශ්‍රී සද්ධරමේ නේද ඒ ධර්මයයි සීක කළ යුත්තය කෙනෙක අමතක වෙනවා. ඒ සත්‍යය පුරුදු කරන සත්‍යය පසු පස්සීමේ යන සතතින් ජලබන්්ඩ මහන්සිකන්න පිරිස නේද ශ්‍රාවක මහහා සංගරත්නය ඒ ශ්‍රාවක සංරුවණයි සී කළ යුත්ත ඒනිසා මේ භික්‍ෂූන් වහන්සේ ලගේ අතරේ වෙලාවට හිටිය මාර්ග පලබෝධිට පතිච ශ්‍රාවකත්වේ පිහිටි පිරිසක් ඒ ික්ෂුන් හන්සල කිවනේ අපි සීකරන් ඕනනි බුදුරජාණන් වහන්සේ ඉති ික්ෂු නක්කු බදුරජාණන්හන්ස සී කරන්න පටන් ගත්ත නැ ගින්න ඇවිලි ගෙනනවා ඇවිලීගෙනපු ගින්න පිගතුනේ. එක පාරනිකන් මහා වතුර කඳක් කලලා නිවල දැම්ම වගේ අ ගින්න නිියවන. ලේගෙන විලිගෙනවා එක සීමාවකින් ඒ ගින්න සම්පූර්ණෙන් හුනඟ කාවෙෙදන කවුරුතු වතුර ගැහුවවෙත් ඒ ගින්න නිකම්ම නියවුණා ගින්න නිකම්ම නිවිච්චි ගමන් මේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන්න මහත් වූ ප්‍රසාදයෙන් ගුණ කියන්න පටන් ගත දැන් හිමික් වුණුොත් හෙම ඒ මහා සිරිය කාස්කමක් බය ගැහි ගහි ද මෙහම ගින්න කිසිසරහටවිලා නැතුනා කියල කියමින්. අපේ බුදුරජාන් වහන්ස ස බුදුරජන් ව තේජස්ස ඒ බුද්ධහනු භාවය කියලා මේ භික්ෂූ වහන්සේලා භාගතුන් වහස ආශ්චරය ගැනම කියන්්‍ර ආශ්චර ගැනම ගුණගායනා කරන්න පටන් ගත්ත. ය මොහ තේ දැන්වයි සිදුවී ආරංචල භාගිතුන් වහන්සේත් ඒ ස්ථානයට භික්‍ෂූ සංගහත්තික වැඩම කරලා. වැඩම කරනකොට භික්‍ෂූන් වහන්සේලා කතාාවෙන ඒ කතාබහා බුදුරජන් වහසට තැහුණ බලන්ට ආශ්මතුනී ඒ කාන්තින් බුදුගුණනම් මහා අත්භහුතයි හේතකින් හිතාගන්නඩ බැරි දෙයක් මේ හිත්පිත් නැති ලැවගෙන් මහා වනාන්තරේම ගිනිතියාගෙන පුරපුරාණැගෙන ගිනි දැලින් ඇවිත්. භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ සිහිකරද්දී අනේ දුරතියාම වතුරය ඔබාපු ගිනි පෙනල්ලක් නිවෙල යනවාගේ සැනකින් මහා ලැවගන්න නිවීගාන්න වේදය කියලා දැම්ම වෙික්ෂසුන් වහසට කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුන්ට වදාන්න. නෑ මහනිෙමේ. මේ ඔබ දැක්කේ සම්බුදුගුණ මහිමයක් නෙවෙේ. මහනිනමේ බෝසත්ගුණ මහිමයයි. අන්න භාගත වහස වදාලා. මහන ඔබෝ දැක්කේ සම්බුදුගුණ මහිමය වේ බුදුරාන්හ වැ හිට හිද ලැවගින්න නිව. නෙමෙයි මේක බෝසත් ගුණ මහිමය මාහිනි මම බෝසත් කාලේ මේ ප්‍රදේශයේදී මහා ලැවගින්නකට හස වනා එදා මං සත්‍ය ක්‍රියාවක් කළ මාහිනි බෝසත් අවදී මාය කරපු සත්‍යයක් ක්‍රියාව කල්පයක් පුරාවටම සත්‍යයානු භාවයෙන් අනසක් පිහිටයා ච්චර සත්‍යයක්්‍රියාව මේ කාෙද බෝසත්වරයෙකුගේ සත්‍ය ක්‍රියාව සැමති අප හොදර තරු ගන්නනු ද් ාසනයක් ලොවේ පවතින කාලේ බෝසතාාණන් වහන්සේ නමකටවත් අපි කවදාවත් ගරහට හොදනෑ දැ අදම මේ අද යුගයේ තින දෝසිනි සාම්මේක කියන්නේ සමමාලා බෝසතන් වහන්සේ නමට බෝසතන් වහන්සේ ජීවත තුත්තරට ඇැමලාු බෝසතන් වහන්ේ තිරිස ෝන ොල පතිද කට ඒ දුවී ොට හා දැනවකද්ද වූ කියලා හිතාගෙන මින්සු ගරහනවා ජාත කතාවක් ගිම කියවල තමයි ය දැනම ගන්නේ. ගත්ත දැනුමෙන් ඒක දැනගෙන ඒ බෝසතන් වහන්ස කි උත්තමයට ගරහනවා. පින්ගතුනි මතකතියාගන්නඩ බෝධිත්වයන්හසේ ගැනුනත් හිත පැහැතුනොත්. ඒ චිත්තත් ප්‍රසාදේ පවා මහත් පලයි මහානිසංසයි. ඇයි බෝසතන් වහන්සේ කියලා කියන්නේ මේ යුගයේ පහළ වෙච්චි අත්තිසය ආශ්චනිිමත් මහපුරුසේ ලන්න විසක්පුර පසළොස්සක් පුන් පහෝ දින එළබෙද්දී අපගේ මහාබෝධි සත්වයෝ නේරංජරා නදීතීරයේ ඇසතු බෝරුක් සෙවනේ පළඟක් බැඳගෙන වාඩි වුුණා ඒ පළඟ බැඳගන වාඩි වෙනකොට දසබම්බරක් මාර සෙනග බෝසතාන් වහන්සය වාඩි වෙච්චි ආසනේ නැගිටරන්ටාව ඒ මර සෙනක කොච්චර බීසුුණුද ඒ මාර සේනා යුද්ධයට පැමිණි ආකාරය කොච්චර භය බිරන්ත වෙලා යන සභාග ඇතිබනද කියන්නේ දෙවියන් මරුන් බඹුන් මේ සමස්ත ලෝකයාම සලිත වී යනු තරම්. ඒ මර සෙනගටම පවා බයබිරාන්තභාවය කටගන්න තරන් මහා සෙනගකයාවේ. දස බිම්බරක් මාර සේනා. ඒ මාර සේනා එනකට දෙවුර පලාගයාන්නේ. බ්‍රහ්මයෝ පලාගයාන්නේ ඒ කෙස් සහගත සත්‍යයෝ පලා යනකොට හිස් ලූලූ ඇත පලාා යනකොට. කෙලෙස් නොනැසූ බෝධි සත්ත්‍යයෝ නොසලී අර බෝසවෙනි වැඩි හිටියන්. බෝසතන් වහන්ස පුුණ්‍ය තේජස. එබඳු පුන්නි තේජස් ඇති බෝධි සත්්‍යයෝ මේ මහපොලොව අම්මාගේ කුසින් බිහිවී පළමු පියවර සටහන තියද්දී. මේ මහපොළොවී අස්සුරිය වුණා ඒ අසිව ව කෙන පුදමය නවේ පංගතුන. ඒගේ මහා පින්වන්තයකුට අසිරයක් වෙනවා කියන එක අරුමයක් නොවේ. බෝසතාන් වහන්සේ පහල වෙනකොටත් අසිරයක් වෙන් නැත්තන් මේ ලෝක අසිරිය වෙන්න වෙන කවුරු පහල වෙද්දිද. බෝසතන් වහන්සේ මනුලොවේ පහළ වෙනකොට. බෝසත් බා උපදිනු මහොතේ නිරේ ගිනි දල් පවා මොහොතකට නිවීගයා එච්චර සාන්තයක්. ඒනිසා මේවා හොදර තේරුම් ගැන්න ඕන. බලන්න මේ බෝසත් අවදයේ සත්‍ය ක්‍රියාවක් කරලා ඒ සත්‍යක්‍රාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙන ජීවිතත් ඒ කල්පය පුරාවට මනුසක් පීටන විදියට හිටලනි. බෝසත්වරයෙකුගේ සත්‍ය ක්‍රයාවක් ඉතින් භික්ෂුන් පුදුමුණ මේ බෝසත් ගුණ මහිමිය මෙහි මේකදද. මානනි දා පටන් අපි මේ ඉන්න බොහොමියේ මේ ප්‍රදේශේ මේ කල්පය තියෙන තුරාවටම ලැවගින්නක් හෝ වෙනත් ගින්නකින් දෙවෙනවා කියන එක මහනිනි වෙන්න නෑ. ඒක බෝසත්කාලේ සිද්ධ ච්චි ප්‍රාතිහාරයක් ඒ ප්‍රාතිහාරය මේ කල්පේ පුරාවටම බල පවත්වනෝ මහනිනි කියලා. බුදුරජන් වහන්සේ වචනය වදාලා මේ වචනී භාග්‍යතුන් වහසේ වදාලා විතරයි. ආනන්ද වාමින් වහන් සික්මනයට ශාස්තෘන් වහන්සකි සංගල සිවර සතරට නවල භාග්‍යතුන් වහන්සට වැඩහිඳීම පිණිස ඔන්න ආසනයක් පැෙනෙන්වා. බන කහන්ඩැයි මේ සූදානම්. බුදුරජාන්සේ අසුනක් පැනෙවා. භාගිතුන් වහන්සේ ඒ ආසනමත පළඟක් බැඳගෙන වාඩියුනාය වෙලාී. භික්ෂු සංගහා පිරිවරාගෙන ආනන්ද සාමිහසේ ආරාධනා කළ ස්වාමීණී භාග්්‍යතුන් වහන්ස. අදා පිහැමදින මේ සිද්ධ විච්චි ප්‍රාතිහාරය අප ඇස් දෙකින්ම දැක්ක. මහාගිනිජාලා බුරපුුරා ඇවිත් මේ සීමවිදි නිවී යන හැටි. අපි ඇස් දෙකින්ම දැක්ක. ඒ වනාට ස්වාමේණී අතීතයේ වෙච්චි ඒ බෝසත් සත්‍ය ක්‍රියාවේ අසිරිය අපි දන්නේ නෑ. ස්වාමිනි අපිටඒ ගැනද දේශනා කරන සේක්වා කියලා භික්‍ෂූන් වහන්සේලා ඉල්ලා හැටිය. ආනන්නේේ මොහොතේ තමයි භාගතුන් වහන්සේ මේ නුවන වැඩනු බෝසත් කතාව වට්ටක ජාතකය දේශනා කට වදාළේ මහණෙන ගොඩා කෙස්සර කාලේ මඟද රටේ මේ ප්‍රදේශයම මහාබෝධී සත්වයෝ වටකුරුලු යෝනිිය පන්නා ු බිත්තරේ බිඳගෙන එදදී මේ වටුකුරලු පැටියා සාමාන්‍ය වටකුරලු පැටවුන්ට වඩා ටිකක් ප්‍රමාණීං විශාල හොද පිරිපුන් වටකුරලු පැටිය මේ කුරලු පැටියාගේ මව්පියෝ කැදැල්ලේ තියාගෙන මේ පැටියාව බොහොම ආදරින් පෝසණය කළ මුව තුඩින් ගොදුරු ගෙනවිත් මේ වටුකුරු පැටියර කැව්වා. දැම් මේ කුල්ලු පැටිය තා මඉති ලපටි තටුදිගැල්ල පියාබන්ට එයායට හැකි අවරණය ඇර. තටු කෑලි දෙක ඇවිතවය නොනොමුත් යකින් හර මන්ගේ ඇඟ උස්සගනයන්න පුළන් හැකියාව එයාට නෑ. චූටයට කකුල් දෙක පිටල තිබ්බා. ඇවිදලා දුරක් යන්න පුළුවන් හැකියාව එයාට නෑ. ඉති ඔහුම පසුබිමක් තියෙද්ද මේ මටු කෙරලු පෙටියා හම මෝරල නැතුව කකුල් තිබ්බට හිය නැති කකුල් තියෙද්දී. අත්තටු තිබ්බට කිසි සවිශක්තිය නැති අත්තටු තියෙද්දී ඕන්න මේ ප්‍රදේශයේ මහා ලැව්ගින්නක් හටගත්තා. මේ හටගත්ත ලැව්ගින්න සාමාන්‍ය මේ කවුරුදු පතා හටගන්න ලැව්ගින්නක්ේනවා. ලැව්ගින්න හටගෙන මේ ප්‍රදේශයේ බුරපුුරා ඒ ලැව්ගිනි ජාලා නැගේගෙනාව කුරුල්ලෝ අන් සත්තු හඬ තල තියාගෙන දැන් ඉතින් මේ නැගෙන ගිෙන ජාලාවලින් බේරෙන්ට දුවනවා සාමානුව කැවලට ගිනිියවන බලන්ඩ පින්ගතුම. අමු ගස් පිච්චනකට සැර දුමාරය කල් ඇතුම වදිනු. සාමන් ලේසි සත්තුව බේරන්නේ. ඔය යහිංසක සත්තුව ඇර දුන්වස්සේ අතරමං වෙලා උන් දුන් සැරට කලන්ති හැදිලා වැටන ොහෙම පිච්චි මරනවා. කුරල්ලෝ ඉතින් අහසට නැගිලා හඬ තල දීගන කෑගගහ ඉගිල් එඩු පටන් ගත්ත. අනිකුරුල්ලු මර හඬ තියාග නඉගිල්ලෙනකොට මේ බෝසතු වටුකුරල්ලු පෙටියගේ අම්මයි ත්යි වෙන ඒ වටුකුරුලු දෙන්න අන ඒ දෙන්න ඉතිං දෙන්නට හරි වේදනයි දැම්වි පැටියාව උස්සගෙන අන්න බෑ මේ පැටිය වරගෙන යන්න වෙන පිළිවෙදකුත් නේ මේ පැටිය වෙනුවෙන් නවතින්ට තන චිත්ත දහිරියකුත්නෑ යි මේ ගිනි ජාල සම්පූර්ණ ගස්කොලන් දවාගෙන නැගෙනෝ. අන මේ අම්මයි තාත්තයි දෙන්න වටුකුරලු පැටියා දිහා බලාගෙන හිටිය ලාගනිල කල්පනනා කියලා පිදිින්න හොත් බේරලය කරන්න දෙයන්නේ අපේ දරුව බේරගන්න පුළුවන් වයසක් නෙනීමයි අේ වටකුරල්ලු පැටියාව දාල අර අම්මයි තාත්තයි දෙන්නටත් ඉගිලී යන්ඩ සිද්ධ වුණාවෙන කරන්න දෙය නැතිවුණා ඉගිල්ලෙල්ල ගිය දැම් බෝසත් වටකුරලු පැටියා කැදැල්ලට වෙලා එය තනීයුමන්නවා. අනිත් කුරුල්ලු අනිත් සත්තු කේ ගසාමින් යන හැටි එයාට ඇහෙනවා අවට සම්පූර්ණයම කළු දුමාරය පිරෙන හැටි මේ ගහ උඩේ ඉන්න වටුකුරල පෙටියට දෙැ ැනෙන නොම තෙරුණා මහා ගිනි කඳක් ඇවිලි ඇවිලි එනවා තමන්ගේ ජීවිතය ලොකු වනතුරක තියනවා ඒතුකර මේ බෝසත් වටකුරල කල්පනා කළ තියනවා අනේ මට පියාපත් තිබුණා නං මාත් ඉගල්ලෙල නවා නමුත් ඇත්ත වසම්ම මට පියාපත් නෑ ඒ තිබුණත් ඒ පියාපත් නිකන් සටහන විතරයි. මට පියාපත්න්නේ. මට සවිශක්තිමත් කකුල් තිබ්බන මං පැනල ඇවිදගෙන හරයනෝ. මට සවිශක්තිමත් කකුල්නෑ කකුල් දෙකත් තිබ්බත් එවට හයිියනෙ. මරණ බයිම් බයට පත්ච්චි මගේ මවපියෝත් මාව හැර දමා ගිය. මට දැන් ඉති මා හැර වෙන කිසිම පිරිසරණක් නෑ නොවේ. දැම් මං මොකද කරන්නේ. එහෙම කල්පනා කරනකොට මේ බෝසත් කුරුලු පැටියෙක් නිසා මේ ඉන්නේ බෝධි සත්වයෝනිේ සංසාර ගමනි පාරමී පුරාගෙන එන බෝසත්වොරයෙන්නේ මේ තිරිසන් යෝනිි උපන්න තින්නේ. දැ මේ සිදුවීම ගැ අනකට අපට තේර ඕන පිංගතුන මේක ශ්‍රී සම්බෝධියය සාක්ෂත් කරට ආසන්න කාලවකෝ අනුවක විච්චි දෙයෙන්නේ. මොකද මේ මහා බද්‍රහ කල්පයේම ඒ බොහමි භාගයක් ගැන කතා කරන්නේ බදර කල්පය පුරාවටම මේ ූහමි බාමගගේ ගිනි ගන්න දැන් අදටත් ඒක වයේ දබදවක කොහරි දැන ගැති මදයටටෙන්ට. අපි දන්නන මේ අසවල් දනය කියලා අදත් ඒේ ස්ථානයේ ගින්නක් ඇැවිලෙනවා කියෙනක වෙන්නේ. හේතුව ඒක බෝසතුන්ගේ සත්‍යක්‍රයා බලය බෝසතාාණන් වහන්සේ සත්‍යවසයෙන්ම ගුණපිරුවා කියන සත්‍යය මේ දෙවියන් බබුන් සහිත ලෝකය දන්න. ඒ බෝසතන්න් වහන්සේ සංසාර ගමන නොඒකයුරින් පාරමි පුරාගෙන ආපු හැටි දෙවිවරුන්ට සැකනෑ බ්‍රහ්මයන්ට සැකනෑ ඒ ගොන ධරම පුරණු මහා පුරුෂෝ ගැන දෙවන් බු නුවනැති දෙවියන් බුන් බොහොම ප්‍රසාාදීය ඒ සී කරනවා. යමෙක් බෝසතන් වහන්සේ ජීවිතය සීකරනු නන් ඒකත් ධර්මය ඒ නිෙසයි ජාතක කතාාව නවංග ශාතෘ සාසෙන යිති වන්න වගගේ ස්තෘ්‍ර සය කළ කියන්නේ ලෝතුර තතාගත සම්මා සම්බුදුරජාන් වහන්ස ජයෝමාන වැඩයි දිිත්ති දේශන කර දාම. සු්‍ර සතයෙන් බුදුරජාන් වහසේ දහම් දෙසුවා. ගෙයිය ගාතා සහිත සූත්‍රයෙන් බුදුරජාන් වහසේ දහම් දෙස්වා වෙයා කරන ගාතා රහිත සූත්‍රයෙන් බුදුරජාන් වහන්සේ දහම් දෙස්වා. ගාතාවෙන්ම පමණක් බුදුරජාන් වහන්ස දහම් දෙස්වා. උදාන ප්‍රසාද සංවේග ජනක අවස්ථ වලදී. නිකලෙස් සම්බුදු හදවර්තයේ යම් දහමක් පැනනගෙනවාද ඒ පැනනගෙන උදාන දහම පවා බුදුරජුන් දේශනා කරපු දහමකි. ඉතියුත්තක ඉතියුත්තක පාලයට අයිතියඋතුම් ධර්මයන්ද බදුරජාන් වහන්සේ දේශනා කළා. ජාතක අතීත විස්තර ගෙනහැර දක්මවින් බුදුරජාන් වහන්සේ සිරිස දහම් දේශනා කළා අච්චරය අබ්භුත දම්ම. ආශ්චර්ය අත්භූත කාරණා මුල් කරගෙන ඒවා ඉස්මතු කරමිනුත් බුදුරජාන් වහන්සේ සදහම් දේශනා කළා ඒවගේම භාග්‍යතුන් වහන්සේ වේදල්ල ප්‍රශ්නෝත්තර ක්‍රමවේදයනුත් මෙහිරි සදහම් දේශනා කළා නවාංග ශාස්තෘ ශාසනය. අංග නවයකින් යුක්ත මේ ශාස්තෘ ශාසනයේ ජාතකයෝය කියලා කියන්නේත්. ශ්‍රාවකයකුට ධර්මාව බොහොදේ ලබාදන උතුම් දහමක් කොටීම පංගතුනේ මේ දා පිගෙන ගන්න නුවන වැඩෙනු බෝසත් කතා අවසං වෙනකොට. ඇතැම් භික්‍ෂූන් සෝවාන්න වුුණා. ඇතැම් භික්‍ෂූන් සකදාගාමි වුණ ඇතැම් භික්‍ෂුන් අනාගාමී වුණ ඇතැම් භික්‍ෂූන් සෞ් කෙලෙස් නසා රහතන් වහන්සේලා බවට පත්ව වුණ. මාර්ගඵල ලාබීන් අසිරිමත්තිතියට බිහිකරපු අසිරිමත් දහමක් අපිමේ ඉගෙන ගන්නේ. බෝසත් උත්තම යකුගේ සත්‍ය ක්‍රිය අසිරි නැම්බ බෝසත් වතුගුටලු පැටිය කල්පනා කරනවා අත්ති ලෝකයේ සීලගුණු මේ ලෝකයේ සිල්ගුණ කියා දෙයක් තියෙනවා. සච්චන් සත්‍යය කියල දේකුත් තියෙනවා සෝචීයානුද්දයා ඉස්සර කාලයේ පාරමී පුනාා බෝමලකදී අභිසම්බෝධීයට පත්තිච්චි මෛත්‍රී ආදී ගුණී පිරීගිය සරුවජඥ්‍ය බුදුරජාණන් වහන්සේලා වැඩඉඳලා තියෙනවා. ද මේ බෝසත්්‍ය වටකුරලු පෙටියාට බුදුවරු ගැන හැගී මක් තිබුණා. ඒ බුදුරගෙන හැගිමත් තියෙන නිසානි සරුවච්‍ය තාක් ඥාණය උදෙසා ගුණදරම පුරන්නේ. එක හැමෝටම නැති එක එක බෝසත්වරුන්ට තියෙන එක මේ ලෝකයට සම්මා සම්බුදුර පහලෙනවා කියෙන දැක්ම සාරා සංකය කල්ප ලක්ෂයක් පුරාවටම ඒ බෝසතන්හසිට තිබල තිෙන මොන ජීවිතක පන්නත් ඒක තිබලති. බුදුවරු ගැන යම් විශ්වාසයක් ය හැඟීමක් තිබුණා. ඒ බුදුවරු සම්බෝධය පිණිස බෝසත් අවදිය පුරපු ගුණධරම දහය ගැනම හැම ජීවිතයකම දැනුමක් තිබුණ. එක උපතින්ම තිබුණා. මනෝදේ ගුණධරම දාය දානං සී ලංච නෙක්කම් මං ධනය සිල්වත් බවය නයිස්ක්‍රම්ය නෙක්කම් එකලකේ කාමය අත්තරීමය ප්ඥා විරයේන පංචමං ප්‍රඥාවත් වීරියත්යු ගුණධරම පහකි. මේ බෝසත් කෙන පුරණ ගුණදරම. කන්ති සච්ච අදිිට්ටානං ඉවසීමත් සත්‍යත් අධිෂ්ඨානයක් මෙත්ත උපෙක්කා දස මෛත්‍රයත් උපේක්ෂාවත් යනු දායක් වූ පාරමිතාවෝය. මේ තමයි භාරමී. මේ පාරමිතා, පාරමේ උපපාරමී පරමත්ත පාරමී විදිහට පුරනෝ. පාරමී කලකිව්වෙේ මේ ගොනධරම වෙනුවෙන් අපේ බෝසතන් වහන්සේට මේ ලෝකේ අතහරින්ට බැරි භෞතික සම්පත් මොකුත් තිබෙනෑ. ගොුණධර්ම මේ රැකගැනීම වෙනුවෙන් ඕන දෙයක් අතැරිය. ඔපපාරමි කළකිවේ තමන්ගේ ගොුණධරම මේ රැක ගැනීම වෙනුවෙන්. ඇගේ කෑල්ලක් අතාරින් ඕනං රීදය අවයාව අතේරිය අත්ත ාරමී කියල කිව ගුණධරමරැනීම වෙනුව ජීවිතය අල තුන ජීවිතේමත්තැරයා එතමයි සත්්‍යය බෝසතන් වහන්සේ සංසාර ගමනේදී. ධානේ නම් වූ ගුණේ රැකගන්ට්‍ර කොයිතරන් ජීවිතය අත්ලතිේ නොද. සීලනම් ව ගුණේ රැකගට, කොයිතරන්න තමන්ගේ ජීවිතය අත්ෙල්ලති නොද ජීවිත අල සිල්රගත්ත. ජීවිතේ අත්හරල නෙක්කම්මේ රැකගත්තා. ජීවිත අත්හෙල්ල ප්‍ර්ඥාවරකගත්තා. ජීවිත අත්තරලා අකුසල් දුරු කරලා කුසල් වඩන වීරිය රැක ගත්තා. ජීවිතය අත්තරලා ඉවසීමර ගත්තා ජීවිතය අත්තරලා සත්‍යය රැක්ක. ජීවිතය අතහරලා අපි බූති සතතියෝ අධිෂ්ානනි රැක ගත්තා. ජීවිතේ අත්තරලා මෛත්‍රියත් උපේක්ෂාවත් කියන ගුණධර්ම රැක ගත්තා. උන්හන්සේ සංසාර් ගමන එනකොට සාරා සංකීය කල්ප ලක්ෂේක කාලම බුරු කියල නෑගෙනවා. එතන්න? චර අසිරිමන්ද කියලා බොරු කියලනේ සත්‍යය රැක්කා බොරු නොකයා සත්‍යය රැක්කා කියන එක අපේ මහා බෝසතාාණන් වහන්සේ සම්බෝධීට පත්තින ජීවිතය උපත ලබනකොට නලල් තරයේ සාක්ෂියයක් විදිර පිහිටිය මකත්දේ සාක්්‍යය ඕන රෝම දහතන් වහන්සේ. මහාපුරුසියකුට විතරක් පිහිටන අසිරිමත් වූ ලක්සණය මහා පුරුෂන්් විතර ඉ පිහිටන්නේ මේ සංසාරය බොරු කිය බොරු බේගල්ලලු පටලවෙවි පටලවිී ආපපු අයට ඒ පිහිටන්නේ. ඒ අයට ඕන රෝමධාතුවත් බොරුවක්. ඇයි තමන් මේ සත්‍ය කතා කර කැරවිල්ල නෙවෙන සංසාරය සංසාර ගමනී ඔය බොරු බේගල් කතාකර කැවිල්ලා බොරුවන් සතුට ඇවි ඇවිල් දග ುදු ක ගේ ಾಸ ನ ನ ರೋಮದಾತ ಿಗ ವಿ್ವಸ ಣು ೇ ಬರು. ಲක්್ನ ಸುತೆ ದ බුදුරජාන් වන්ේ සಂಬು ಮ ಮಡಲින් ನ ರೋಮದಾತ ಗ ೇಸನಗಳೆ. ಮನ ನ සರර ගමන එನකොට මහ බෝධಿ ಸತ್ಯ ಸತ್ತಿ ತ್ತಿ ಗಳಪ කතාಗලා ස್ಚවාදී සತ್ತම කතා කලා සತ್්‍යයම ඉස්್මතු කර කර කතා කලා ಬොරු කිවಗෙනೆ. ඒ බොරು නොකීීම කරಣකටගෙන මහා බෝධි සත්‍යයන් වහන්සේගේ නලල්තලයේ ඌනරෝම දහතුන් වහන්සේ පිහිටනවා එතින් බලන්න ඒ අපගේ ශාස්තෘන් වහන්සේ අපි සරණගීපු බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ ඒ සත්තියේ සාක්ෂය නලල්තලේ ඕන රෝම දහතුව විදිහට දරගෙන ැවෙල්ලා ලබනව පුුණි විපාකයක් ශස්තරූන් වහන්සේ චතුරාරය සත්‍යේ ධර්මය දේශනා කරනකොට ඒ චතුරාර් සතති දශනාවට කාටෝ තබිහෝග කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍ය බොරුවක් කියලා කාටෝ තබිහෝග කරන්න බෑ. ඒ විසාරදව තමයි බුදුරජන් වහන්සේ දහම් දෙෙස්වී. බල අපි ොච්චරවාසාවන්ත පින්ගතුනනි අපේ මේ ලංකා බහමි. බුදුරජාන් වහන්සේ ඌනු රෝම දහතුන් වහන්සේ විරාජමානෝ වැඩන්නවා. මෙහින්තලේ අම්බස්තල ස්ථූපයි අෂ්ටවංක මානෙක්කක තමයි. ඕන රෝම දහතුන් වහසේ තැපත් වෙල වැඩෙඉන්න මෙහින්තල යන ලාවක සාදු සිතින් අනිවාරෙන් වන්දනා කරගන්ත්‍ර. අපි අනුබුදු මෙිහිඳදු මහරහතන් වහන්ස පූජනීය සෑරජන් වහන්සේ වැඩහිදිනා ස්ථානයේ ඒ සමීපඩුවෙන්ට සුවිශාල මහා සෑති න අම්බස් තල ස්ූප අබස්තල ස්තු ැළලේ තමයි බුදුරජන් වහසේ ඕන රෝම දහතුන් වහන්සේ වැඩඉන්නේ ඕන රෝම ධාතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 සත්‍යම දේශනා කලා බුදුරජාන් වහන්සේ. අතීත බුදුවරු ගැනද සිහිකර කර ද මේ මොහන්තේත් සත්‍ය ක්‍රියාවක් තමයි සිද්ධ කරන්නේ. ආව ජෙත්වා දම්ම බලන් ඒ මහා බෝසත් වටකුරුලු පෙටිය තමන්ගේ ධර්ම බලය ආවරජනය කළ ධර්ම බලය මනෝ අද. ඒ වෙනකම් පුරුදු කරපු ගුණ ධර්ම ඒ මයි ධර්ම බලය. ධර්ම බලය සහි කලා දැන් තමන් ඇත්තටම දාන සීලාදි වශය ධර්මය පුරදු කළේ නැත්තං සීහිකරන්න දෙ ඇත්වේ නොද. සීහිකරන්න දෙන්නේ. තමන් ඇත්තටම සත්‍ය වශයම ගුණ ධර්ම පුරපු නිසා. ඒ ධර්ම බලය සහි කලා. ශරිත්වා පුබ්බකි ජිනි අතීත බුදුවරුන්මත් ගුණවසයෙන් සිහිය නගෑ ගත්තා. සත්‍ය මත පිහිටා සත්‍යයම පුරුදුකොට සත්‍යය වූ ධරමයෙන් සම්මා සම්බෝධීයටට පත්ච්චි බුදුවරුන් සිහි කළ. සච්ච බල මවස්සාය සච්ච කිරියම කාහසන්ති බුදුරජාණන් වහන්සේලාගේ සත්‍යය ගැනම පිහිට එදා වටකුරුලූ පැටියා සත්‍ය ක්‍රියාවම කළ කියලා බුදුරජාන් වහස දේශනා කළලා ඒ සත්‍යක්‍රියාව කරලති නමන්න මෙහිම. සන්තිපක්කා අපතන සන්තිපාදා අවංචනා. මාතා පිතාච නික්කන්තා ජාතිවේද පටිකුමති. ඔය තමයි පාලිය එක සිංහල අර්ථය. පියාපත් ඇතත් මහට ඉගලයන්ට බෑ. පාතිබනත් මහට දැන් ඇවිදයන්ට බෑ. මවපියනුත් මාව දමා ඉගිල පලා ගියා. ලැවගින්න නැවතියන් ලැවගින්න නැවතියන්. ආංහින් සත්‍ය ක්‍රය කළ.හරරි පුදුමසාගතයි බෝසත් වටුකරුල්ලා එසේ සත්‍යයක් ක්‍රියාව කරනකොට. පැමිණී ලවගින්න එස නගිමීගිය. සත්තිී බලය. සත්‍යය කියලා කියන්නේ මේ ලෝකෙ වහන්ඩ බැරි බලය. සතති වෙනස් කර බනි සත්තති නසඩ බයෑ නි සතතිය සත්තියීම. සත්‍යය කියයෙනක යම් ඒ අසත්්‍යයකින් බොරුවකින් බොරුවේ කඩතුරාවකින් හංගන්න පුළුවම යටපත් කරන්න පුළුවන්. හැබයි සතතිය විනාස වෙන්නේ. ඒ විනාස නොවෙන සත්‍යයේ බලයිෙන් මහාබෝධි සත්‍යයෝ ගින්න නෙවැත්තුවා. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහනි ඕ නොයි විදිහට එදා මහාබෝධි සත්ත්‍යයන් වහන්සේ කැදැල් ඇතුළේ පියාපද්දි ගැහර ගටුවත් බැරිව දි හරගණඩුව බැරිව සිටියදී. වැතිර සිටියදී තමයි මේ සත්‍යයක් ක්‍රියාව කළින් සොලොස්කිරියක පමණ ප්‍රදේශයේ ලැවගින්න එක වරම වතුරබූ ගිනි පෙනල්ලක් වගේ නිමේගයා. සත්‍යයක් ක්‍රියාව අවසං වෙනකටම ගින්දර නෙවුණා. සොලොස් කිියක් පාන ප්‍රදේශේ සම්පූර්ණෙන් ගිනි නැවතුන. බුදුරජන් වහසකදාල මහණන. මේ ඒ ප්‍රදේශයයි. දැන් අද පින්වතුන අපි මේවා ජාත කොපූතින් අසාදැනගන්න එදා භික්ෂුන්හසර කොච්චරවාසනවන්තද ඒ බොහූමියේම ඉඳලා. ඒ භූමියේම ඒ බොහමේද අසිියකු දැකල තමයි. බුදුරජාන් වහන්සේ මේ බණපද ඇහුවේ. ලැවගින්නකින් කවරදාකවත් මේ කල්පය පවතින තුරු. මේ බොහොමියට හානියක් වෙන්න නෑ මහනිනේ කියලා. බුදුරජාන් වහන්සේ වදාලා සහ සච්ච කති මයිහං. මාවිසින් බෝසත් අවදයේ සත්‍යයක් ක්‍රියා කරපු මහා පච්ජලිතෝ සිකී. මහාගිනිජාලා නිවී ගියපු ව්‍යේසිී, සෝලසහරීසානී සොලොස්කිරියක් පුරාවටම යම්තන කැද්ද උදකම් පත්තුවා යථ සිකි. ගින්නක් ළඟට ආපු ජලයක් නිවිල යනවාගේ මේ ස්ථානයට පැමිණෙන් සියලු ගිනි නිවී යනවාමයි කියල බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යයක් ක්‍රියාව බල මහි දශන කළ අතතුකට පින්ගතුන අපි මේකින් ගණඩටති ො අපේ ජීවිතයට ආදර්සයක්ම කද. අප අම් දවසක සත්‍යයක් ක්‍රියාවේ ආසිරවාදය ලබන්ට නං අපිතු අපේ ජීවිතයටට එන අරබුද ඒ අරුබුදයක් එන ොහොතක අපිට සත්‍යයක් ක්‍රයා කරන්න නෝන අප එසේ සත්‍යයක් ක්‍රියාව කරන්න නං අපේළඟ තිබී යුත්තේ මකක්දද සත්‍යයක් ක්‍රියයා කිරීම උදෙසා සොඳුරු සත්‍යය තිබ යුතුමයි සොඳුර සත්්‍යයක්තේ ඇත්තටම පොරදු කරන ගුණ ඇත්තනම බුරුදු කරන්න වූ ගුණයක් දිවිගමනය තිබුණුන් ඒ ගුණේ මත පිහිට අපටත් සත්‍යක්‍රය කරන්න බළවා අපට සත්‍යක්‍රය කරන්න පුළුවන් අපගේ ශාස්තෘන් වහන්සේ ගැසී කරලා ඒමාගේ බුදුරජාණන් වහන්සේ ඒ ආන්තයම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නොම කරහං වනසේක ඒ බුදුරජාන් වහන්සේ ගුරූපදේශ නැතිවම චතුරාර් සත්‍ය අවබෝධ කලා සම්මා සම්බුද්ධ වනසයක බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුවම ජීවිතය ගත කලා විද්්‍යාචරණ සම්පන්න්න වනසේක බුදුරජාන් වහන්සේ සුන්දර නිවනට වැඩම කලා සුගත වනසේක. ලෝකම අවබෝධ කරන ලෝකෙන් නිදහසනු මගේ බුදුජාන් වහන්සේ ලෝක විද වනසේක. අනුත්තර ොරිස දම්ම සාරතී නම්මූ මගේ බුදුරජාන් වහන්සේ දෙවමනිසුන්ම දමනය කිරීමට අතිසින් දක්ෂූ සේක. දෙවියන්ටන් මිනිසුන්ටත් නිවනට මග කියන දෙවමනිසුන්ගේ ගුරුවරයාාවනහි ගේ බුදුරජාණන් වහන්සේ වනසේක ඒ බුදුරජාන් වහන්සේ අවබෝධ කරපු සොඳුරු සඳහම් පද මනාකොට දේශනා කළපු නිසා ඒකකාන්ති බුද්ධ වනසක මේසිල් ගුණ දරාගණ්ඩ තරම් මගේ බදුරජාණන් වහන්සේ භාග්‍යවන්තනසා භගවා වනසක කියන බුදුරජාණන් වහන්සේ ගැන අපට අපේ හිදු පහන් කරගෙන එකන භාග්‍යතුන් වහන්සේ සතති අපිස කරන්න. අපිට ඒ බුදුරජාන් වහන්සේ සත්‍යය සී කරල සත්‍යක්‍රය කරන්න පුළුවන්. අපි පංවතුන්නේ ඒ බුදුරජාන් වහන්සගේ සරණයේ විශවාස පිට ලයි න්න දැ විස්වාසය පිහිටපු කකිෙනෙක් නේද බදුරජාන් වහසගේ අරහන් ආදී ගුණ සත්‍යයක් කියල සිහි කරන්නේ. විශ්වාස පිහිටන් දෙපයි. ඒ විශ්වාසය පිහිට එක්කෙන යම් අයිරකින් සරණ යනුවද. මගේ බුදුරජාණන් වහන්සේ මම, හදවතිම් සරණ ගියා ඒක සත්‍යයි කියලා. ආංහිම සත්‍යක්‍රියයක් කරන්න පුළුවන් ගාන්ඩ සරණයන්. වෙන වෙන දේවල්ලො පටල වෙන්නන්නේ නැතුව සරණයන්ට බලන් අපේ මුතුවිිත්ව කොහොමද සරණග. නත්ති මේ සරණං අ්ඥං මහට වෙනත් සරණක් නම් නැත්තේ බුද්ධෝ මේ සරණං වරං මට ඇති ස බුදුරජාණන් වහන්සේගේ සරණ පමණි. දම්මෝ මේ සරණංවරං. මට ඇති සරණ ධර්මය සරණ පමණි සංගෝමය සරණම් වරන් මට ඇති උතුම් සරණ ශ්‍රාවක සඟරුවනී සරණ පමණි ඒත එන සච්ච ව්‍යයන එය සත්්‍යයකි ඒ සත්‍ය වදන අනුහසින් මාහට සැමදාසෙත්වේවා. එහෙම නි සත්‍යයක් ක්‍රයා කළේ. එහෙම සත්‍ය ක්‍රියා කරකර සතති රැකගන්න සරණගේ. මේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනේ බොහොම තාවකාලිකුව ලැබිච්චි ඉතා කෙටිකාලකට ලැබිච්චි පුංචි දේකින් පවා අහිම වන ජීවිතය හිතනො මෙහෙම කිව්හම තේරෙනවා මේක නොතේරෙන වාන ඉතින් කරන්න දෙයන්නන්නේ මොකද ජීවිතය කියන්නේ මෙමිකක් කියල තරෙන් නොන මේක බොහොම කෙටිකාලෙට ලැබිලා තියෙන්නේ අපි ගත්තත් එම අපේ මේකාලේ මනුස්ස ජීවිතය උපරිමකොට සීයයි ඉට වඩා යන්නෝම්බ ියකට වඩා පන්න නෝ කෙනිකක් හිතා ගන්න ඔබ. අවුරුදු සීයක්ක් වගේ ඇතුළේ පොටි කාලයක් ඇතුළේ අපි මේ ලෝක යන්ඩ යනෝ ඒ ඉන්න කාල වකවානුවී උනන් මේ කෙටි කාලයකට ලැබිච්ි මන්නුස්ස ජීවිතය කියන එක සුළු වෑයමක වුනත් වෙනසිලෑනෝ රැකගණ්ඩ ගුඩා කමාවේ කොච්ච ප්‍ර්නතියනොද බලන්නක ලෙඩ ගුඩයි අරබුදු ගොඩායි රිසික විපරයාස ගොඩාහයි. ඒ ඔක්කොම අතරයේ සුළු ඇසිල්ලක මේ ජීවිතය හහිමිවා නිකරිපුොට්ටක් සැනින් නැසවා. ඒබන්දු මනුස්ස ජීවිතය දරග ඉන්නකොට හොඳට දේරුම් ගන්න මේ මනුස්ස ජීවිතය ඇතුළි අප සරණක් පිහිටක් කියලා යම් තාක් දේවල් එකතු කර ගන්නු ද ඒව පින්ගතුන මේ ජීවිතයට තින බොම තාවකාලික ආරක්ෂාව විිතරමයි. හදාගන්නවා ගෙවල් රක් අපට තියෙනවා එකක ආරක්ෂාවට කියලා එකතු කරගත්ත මේ දන සම්පත් වස්තුූ තාවකාලික ආරක්ෂ අපිට ඉන්නෝ කිය හිතුම් පිරිවර තාවකාලනිකයි බොහොම තාවකාලකයි. අපි අපේ මේඟ හදගත කෙළ තු මේකට රක්ෂාව මේක හොඳද හදාගන්න ඕන කියලා සටන් කලාවකුත් ඉගෙනගෙන බරපොඩ්ඩකුත් තුස්සල අපිහිතුම හොඳ හැයිගක් හදාගත්ත තාවකානිකයි බොහොමතාවකාලිකයි. අපි මේ රැකවරණයක් කියලා හිතනේ කොමතාවකාලික ඒවා. යම් මේ නිමෙන්සේක මරණය අපි සමීපයට පැවිිණෙනු අද මරණේ නම් වූ දනවතා එද්දී සියලු දනවතුන් පරදිනවා. මරණේ නම් වූ බලවතා එද්දි සියලු බලවතුම් පරදිනවා. මරණේ නම් වූ තේජාන් විත කෙනා එද්දී සියලු තේජස් පරදිනවා. මරණය අපි අභියසිටිනකොට අපේ ජීවිතට රැකවරනු උදෙසා අපි හදාගත යුත්ති ලෝකයට සත්‍යය දේශනා කරපු සත්‍යවාදී වූ බුදුරජාන් වහන්සිගේ සරණයි. ඒ බුදුරජාන් වහන්ේ ලොවට සත්ත්‍යය හෙළිදරව් කරපු ඒ සොඳුරු ශ්‍රී සත්්ධර්මය සරණයි. ඒ සත්්‍යේම අවබෝධ කරනු කැමෙත්තිං සත්‍යය දහමී හැසිරෙන හැසිරුණු ශ්‍රාවක මහා සංගරත්නය සරණයි මේක තමයි පංහතුන අපට තින පිහිට සරණ ඒතංකෝ සරණං කේමං ඔය තෙරුවන් සරණමයි අපට තියෙන බියරහිත සරණ ඒතන් සරණ මුත්තමං තෙරුවන් සරණමයි යතුන් සරණ ඒතන් සරණමාගම්ම සබ දුක්කා පමුච්චති ඒ සරට පැමිණණයට සියලුදුකින් නිදහස් වන්ට පවා අවස්ථාව ලැබෙනවා. ඒක කොයි තනන් සත්‍යද්ද මේ බුදුරජන් වහන්ේ සරණ සීකරපු අර භික්ෂූන් තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා නර මහා ලැවගෙන නිවීගිය පුවතක් ගැන ෙිරව දෙන ගන්ට ලබුණ ඊට පස්සීමේ භික්‍ෂුන්ටමොකද වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පත දේශනා කරල වදාල මහණෙන මේක බෝසත් අවදියේ වටකුරලු පැටියා කාලේ මාතුළ තිබුණු සත්‍ය ක්‍රියාව. එදා බිහෙසු ලැවගින්නේින් මම් බේරුණ සත්‍ය ක්‍රියාව අනුහසින්. මෙදා සසරනැවෙති ලැවගින්නේෙන් සඳහාටම නිදහස්වීමටයි. මා ධර්මය දේශනා කරන්නේ සංසාරය කියල සැඩ ලැවගි අත්තේ නො ඒ ලැවගින්නේ නිදහස් වටයි මා ධර්මය දේශනා කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ චතුරාරය සත්‍ය ධර්මය දේශනා කළ මානනි ඉපදීම දුකක් ලෙඩවීම දුකක් මරණය දුකක් ප්‍රියයන්ගෙන් විින්වීම දුකක් අප්‍රයාහන් හා එකතුවීම දුකක් තමන් කැමතිද නොලැවීම දුකක් ඕකවැලපීමම් දුක් දුන්න සොක්කූම මේක තිෙනවා එක්කම දුක් පංචපාදනස්කන්දීම දුක. ඔය දුක හටගන්නන්නේ මහනිනි තන්හාව නිසා. ඔය දුක නැතිවෙන්නේ තන්හාාව නැති තැනයි අමා නිවනේ දුක් නැති කරන්න තියනෙ එකම මාර්ගය මහනන ආර්යෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාන් වහසේ චතුර ආය සත්්‍යේ දර්ම දේශනා කරද්දී එහි හටපු ඇතැම් භික්‍ෂුන් වහන්සේලා සෝතාපන්න පලේ සාක්ෂාත් කළ. ඇතැම් භික්ෂූන් වහන්සේලා සකදාගාමී පලේ සාක්ෂාත් කලා. ඇතැම් භික්ෂූන් වහන්සේලා අනාගාමී පලේ සාක්ෂාත් කලා. ඇතැම් භික්ෂුන් වහන්සේලා සෞකිලෙස් නසා රහතන් වහන්සේලා බවට පත්වනා. කොයිතරං අසිරිමදද. මේ වට්ටක ජාතකයේ මේ නුවන වැඩන බෝසත් කතාව දේශනා කරදී. කොයි තරන් නුවන වැඩේගාද. අරහත්තේ දක්වාම ජීවිතයේ දියුණු කරපු මහා නුවනැත් තෝද එතැන පහළ වුණ තිභාගිතහස වදල්ලා නබික්කවේ එමස්ස වනස්ස අග්ගිනා. මානනිි මේ වන පෙදෙසේ. අන්‍යෝ තරණම් ඒතරැහි මයියම් බලන් මේ වනපෙදෙසේ ගින්නෙන් නොදවීම මේ මගේ සම්බුදුදිවයේ අසිරියක් නොවේ. පෝරාණං පනේතන් . පැරණි අතීතයේ වටට පෝතක කාලේ මයිහෙමේවැ සච්ච බලන් වටු පැටියා කාලේ මාතුල තිබුණු සත්‍ය බලයයි මහණනිි ඒ කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතික පූතාව සංකලේ එදා බෝසත් වටුකුරුල්ලාට මවපියෝනේ මේ ජීවිතයේ මවපියෝමයි සුද්දහෝදන රජුරුුවොත් මහමායා බිසුවත්තමයි ඒකාලේ වටුකුරු ජෝඩුව වෙලා ඉදර තින්නේ. සත්‍යයක් ක්‍රියාවේ අනුහස් පෙන්නූ ඒ අසිරිමත් වටුකුරුල්ලා බවට පත්තුනි අපගේ මහාබෝධි සතයන් වහන්සේ. ඉතින් මාරග පලලාබීින් බිහිකරපු මේ නුවන වැඩන බෝසත් කතාවශරවනය කරලා. අපි යම් නුවනක් උපද වගත්තාද. ඒ නුවන අප හැම දෙනාට ගෞතම සම්බුද්ධ ශසනයේ. චතුරාරය සත්ත්‍යය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස්වීම පිණිස උපකාරක ධර්මයක්ම වේවා සාදු. සාදු සාධ. අප රැස්කර ගන්ට යදනාාවූ සියලූම පුුණෙ ධර්මයන් අනුමෝදං කරමු දෙවිවරුන්ට සක් දෙවිදුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවුරු ප්‍රධාන සදවුලෝකවාසී දෙවියෝධ. අපගේ ඉෂ් කාමී හිතකකාමී දෙවියෝධ ලංකාභ හොමිය සුරැකින සියලු දෙවියෝධ පින් අනුමෝදංව. දෙවියෝ දෙෙව් සැපිං වැඩේවා දිවිය ආශ්චරින් වැඩේවා සියලු දෙවියෝ අපැහැම දෙනාවම. ආරක්ෂා කරත්වා සාධ සාදු සාදු. රැස් කරගැන්ටේ තුනාමේ උතුම්පුන්නේ ධරමය. අද ධර්මදාන පිෙන සිද්ධ කරපු ඒ පින්වත් මහත්මය බලාපොරොත්තු නයිුරන්. මේ ධර්මදාානය ආශිරවාද බුද්ධරත්නේ ධර්මරත්නය සංඟරත්නය ආශිරවාද පින් අනුමෝදංගෙලා සතුට වෙන. සියලු දෙවිද යවතාවඋන් වහන්සේඩාගේ ආශිරවාද. ජීවත්ත ටින පින්වත් සනත් ඒකනාක පියාණන්ට සැලසේවා මෙත්තා ඒකනාඒක මෑණියන්ට සැලසේවා සීලවතිී පෙරේරා මිත්තනයට සැලසේවා නිදුක් නිරෝග සුව ශාන්තිය දිගාසිරිි සම්පත්තිීම වේවා කරදරයක් බාධාවක් වෙහෙසක් පීඩාවක් නැතුව ජීවිත සුවසී ගත කරට ලැබේවා කායික සුවය මානසික සුවය කායික පහසුව මානසික පහස කායික මානසික සැපසැනසිල්ලම ලැබේවා ගෞතම සම්බුදධ ශාසනය සුවසේ ධර්මය හැසිරී ධර්මාාවබෝධීෙන් සැනසිෙන්ට්‍ර වාසනාව ලැබේවාකි ලපි ආසිල්වාද කරනවා සෙත්පතනවා. රැස්වූේ සියල පුුණි ධර්මය අපගේ කල්්‍යයානුමිත්‍ර ගු දෙවිදුන්ටත් මහමෙවුණවාසිී රටලෝකුවාසසි මහා සංගරත්නේට තනගාරිකාමෑයණයන් වහන්සේලාටත් පැවැදි බවපේක්ෂාවෙන් සිටිනාව දරුවන්ටත් අනුමෝදංව. ගෞතම සසුනේ දරමාවබොහදින් සැනසිත්වාසාද. සාදු සාදු තමන්ගේ නමින් මේ පරලොයන්ට එදනා වූ ගුණසිරි පෙරේරා සීයා හටත් ජෝජ් ඒකනායක අත්තාටත් දමයන්තා ඒකනායක අත්තම්මාටත් මේ සියලූපින් අනුමෝදන්වෙත්වා මේ ජීවිතේ තනන්ත සසර පුරාවටත් තමන්ගේ නමින් මිය ගොස් පින් බලාපරත්තුතින සියරු ඥාතින් පරලෝවසියෙන් සැපසැන සිල්ලම ලබත්වා ක්ම භවයකදීම දුක්කිිත සසරින් අත් මිදෙත්වාන ප්‍රාර්ථනාවෙන් පින් පැමිනුවීම සිද්ධ කරන්න අද උතුම් දර්මදානේ සිද්ධකරපු ඒ ඕස්ට්‍රෙලියාවේ පදිංචි ශ්‍රද්දා මාසික ධර්ම දාන සාමාජික පින්වත් මහත්මයට අපි විසේසිෙන් ආශිරුවාද කරවා සිෙත් පතන ඔබතුමාට විදේ ගතව ගෙවන ජීවිත කරදරයක් බාධාවක් වෙහෙසක් නැතු සුවසේ ගත කරට ලැබේවා සොදුරු බනපද කියාදෙන සත්පුරු සල්්‍යයාන මිත්‍රයොම තවතව ඇසු කරන ලබේවා සත්පුරු සැසුරේ ොදට පින් කරන්ට ලැබේවා ලස්සන ගුණ ධර්මුවලින් ජීවිතය ලස්සන කරගින් ගෞතම සාාසනයේ ධර්මාවබෝධය ව් දෙසාහ සුදු සු ජීවිතයයක් ගොඩන ගගැන්ට ඔබතුමාට ශක්තිය දහිර වාසනව ලැබේවා ධර්මදානය කරපු ඔබතුමා ඇතුළු ශ්‍රද්ධ මාසික ධර්මදාාන සාමාජික පින්වතුරල සේරු දෙනාටත් ශ්‍රද්ධහ කාරරිම්ඩලේ පින්ංවතුල්ලට නිරන්තරයෙන් දහම් පද ශ්‍රවණය කරන්න සැඩ හැතිසිේලු දෙනාහට. කිසි කරදරයක් බාධාවක් ෙරි හරයක් පීඩාවක් නැතු. මගේ විත ුවසේ ගත කරට බේ රක්ෂාව ්‍යාපර් හන දා ආදදිසිියලුද දරමන පුර මිනිිරියන්ගේ අධ්‍යාපන කටේතු දසිියලුද සාර්ථකවා දියුණුේවා. පේන නොපෙනන බාධාදුරුවේවා ගෞතන් බුදුරජන් වහසක සාසනය පහිටක් ලබට, හැම දෙ නාට වාසනාව ලැබේවා. පෙරුවන්සරණයි නමෝ බුද්ධාය.